සුබ සධ්‍යාවක් වේවා මාධ්‍යවේදී මාත්තරුණේ අද අපි කණජතෙල් පොදුසේවක සංගමය විදියට මේ මාධ්‍යසාකච්ඡාවති යන්නේ කනජතෙල් පොදුසේවක සංගමය විදායක සභාව තීරණය කළා අද වෙනකොට කනජතෙල් නීතිග අංස්ථාවස් තුල ඉතාමත් බරපතල විදියේ ඒ වගේම අවරගණයේ වංචා දූෂණ වටත් එහට ගල්ල බරපතල අක්‍රමගිතා ගනාව සිද්ධ වෙන ඔබ දන්න ඇති රටේ ජනතාව විදිහටත් ඒවගේ මාධ්‍යවේදී විදිරත් ඔබත් දැනුවත් කරලා තියනවා කනජතේ ළමාත්‍යවර ඇවිසින් දිගින් දිගටම පැහැදිි කලා මේ තෙල් සංස්ථාව ඒමනැත්න් Cපස්ටෙල් ආ අතනයේ පාඩු ලබන්න මූලික කාරණය තමයි අපේ සංස්ථාව වැඩකරන සේවකීන්ගෙ තියන අකර ස්මතාවේ කියලා. ඒවගේම සේවකීග සුබසාධන කටයුතු කියලා. සේවකීන් ගන්න වැටුපට අමතරව ගන්න විධ දීමනා සහ විධ සුබසාදන කටයුතු කියලා. ඇතු දිගින්දිගටම මමාත්‍යවරයා විදින් මාධ්‍ය අරහා දැනුවත්කිරීම් කලා කනජතෙල් නීතික අශස්ථාව පාඩු බල තියෙන්නේ මෙන්න සේවකයෝ පදරම් කරගෙන උන්ට කරන බරපැනල් නිසා කියල. ඒවගේ ඒ ෘතිය සමිති විදියට විදි දැනුවත් කරද්දිම අනි පැත්තෙන් මේ රටයි ජනතාවට දැනුවත් කරනවා. මේරට ජනතාවට අවබෝධය හදනවා මේ කනජතෙල් සේවකෑ හින්ද තමයි. ඉද මිල අඩුවෙන් දෙන්න බැරි. කඩජතෙල් සේවකයාතට වියදන් කර වියදමින්න්ත තමයි ඉන්දන මිල වැඩි කරන්න සිදධ වෙලා තියෙන්න්නේ කියන. ඒක නිසා යම් මට්ටමකට රටයි ජනතාවත් කනජතෙල් සේවකඇත් අතර විරසභාාවයක් ගොඩ ගන්න අමාත්‍යවරෑ දිගින් දිගටන උත්සාහ කල. ඒවගේම කඩජතෙල් සේවක්‍යයා අතර ෘත්තිය සමති අතර බේද හදලා එකබතුකම හදාගනතිය අවස්ථා ඉහළම මට්ටට කියන්න උත්සාහ කලා. දර බෙන්න්න මේ සියලු දේවල්ල ප්‍රතිඵලයක් විදිහයට ද වෙනකොට සියලු කුමන්තර කරල මාත්තිවරයඇවිදි. නනිජතෙල් සේවක ෘත්්‍යය සමති අතර තියනෙන විරසකම් මදන් උත්සාරල සේවකය සහ විශේෂයම රට ජනතාවතල යම් මතවාදීමවතෙන් ගට්ටනයක් කදල ඕ උත්සා කලේ මේ කනජතෙල් ඒකාධිකාරය අයින් කරල දාලා. බෞජාතික සමාගම්මුල් අතකොළුව බවට අපේ කනජතෙල් ශේත්‍රය පත් කරන්න. ඕ විශ්වාස කරනවා දැන් තමන්ගේ කාර්යයාාවලිය කරලා ඉවරයි කියල්. හැබැයි අමාත්‍යවරයට කියනවා. මේ කාර්යයාාවලි රට ජනතව තේරුම් ගනිමින් ඉන්නේ. ෘතිය සමති විදිටි තේරුම් ගනිමින් ඉන්නේ. ෘතිය සමිතිවෝල විදාායික සබාදැන් සාකච්චා කරමින් ප්‍රතිනවා. මේ දුර්ධා අන්ත ක්‍රමවේදය හර පාලකින් විසින් කනජතෙල් සේස්ත්‍රෙස් සේවකින් අතර අසමගේ හදන්නත් ඒවගේ ටේ ජනතාවයි කනජ තෙල් සේව කෑ අතර වයේ ගඩනගන්නා තපක පරාද කරලා නැවත කනජතෙල් සේවක කැකපතු කරලවරවෙලා අමාත්‍යවරයාගේ දුර්ධාන්ත පාලනය තුළෙන් මේ කනජතෙල් නීතික සංස්ථාව බේරගැනීමේ වැඩ පිළිට දිත් කරන අපි තීරණය කරලා තියෙනවා. ඒක නිසාද දවසේ කනජතෙල් පොදු සේෝක සංගභ විදියට අපි තීරණයක් ගත්තා විදායක සභාවෙන්. මේ රටේ කනජතෙල් නීතිගත් සංස්ථාවේ අක්‍රමිකතා සම්බන්ධව මේ රටේ ජරතාව යම් පමට කොට හෝ දැනුවත් කරන්න. ඔබ දන්නවා දර්කාලීන අපි දිගින්දිකට මමාත්‍යවරයට පෙන්ල දුන්නා සස්ථාව තුළ දූෂිත නිලධාරීම් ප්‍රමාණය භාවිතා කරමින් අමාත්‍යවරය විසි දිගින් දිගටම කරලා තියන අක්්‍රමිකතා මොනවාද කියලා. අපි එහෙම කියන්නේ මේ ක්‍රියාවලිය ඇතු අපි දිගින්දිකට මමාත්‍යෝරයටත් සභාපතිවරයටත් ලිකිිතව දැනුවත් කරලා තියෙනවා මාධ්‍යවලින් දැඩුවත් කරලා තියෙනවා මේ ක්‍රියාවලිය නිවැර්දි කරන්න මැදිියත් වෙන්න කියලා. ඒගේ දත් නාලිකාවල යන ට සන්න්නවාද ඇැි කල දීලා තියෙනවා. මේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධව අමාත්‍යවරෑග ඉල්ල තියෙනවා. ඒ වගේ ලේක රය ඉල්ලලා තියෙන නිවැරදි කරන්න මැදියත්වෙන්න නැත්වාන් බරපතල වරදක් රටේ සිද්ධවෙන්න එකවාහම නිවැරදි කරන්න කියලා. ඒ කිසිදේකට ඇු කන්දදිල නෑ. අපි ලිකිතව අමාත්‍යවරට ැනන් දල වා ස ාපතිවරට දැනුදල තියෙන. අපි ස්වාස කරන සපතිවරය සින් යම් පමණකට හෝ ඒ සම්බන්ධව. දැනුවත් දිී තියෙනවා ඒවගේම අදාළ ඔඩිට අන්ත අන්සෝට දැනුවත් කරලා තියෙනවා ඒක ප්‍රතිඵලයක් ඉදිර දැන් එවැනි විර්ශන කත්වයතු ැවත තරම් කර තියෙනවා හැබයි මේ විමර්ශන දිගින් දිගටම යටගහන ස්වරූපයක් ඒ විමර්ශන වහලා දාලා ඒවා කර්මණ්‍ය කරන තුරුපයක් තමයිතිබුණේ ඒකනිසා අපි මාධ්‍යාරා දැනුවත් කනවා මේ රටේ ජනතාවටත් ඒගේ විශේෂම කනජතෙල් සේවකෑටත් මේ කනජතෙල් නිටිග සංස්ථාව පාඩු ලබන්න මූලික කාරණනාටිකක් තියෙනවා. ඒක දූෂිත නිධාරීම් ප්‍රමාණයක් අමාත්‍යවරයාත් සමඟ අමාත්‍යවයටට ඕන දියටට කනජතල් නිර්ග සංස්ථාව හැසිරීමේ ප්‍රතිඵලයක් ඉදිර සමයි මෙතැන් ටැල්දැම්ම කියලා. ඒක නිසා අපි දෙෙදදා සස්සරනේ නමනි මාසේ කොළොස් සනිදා සභාපැත්තුමාව අමන්තරය කරලා අපි ලිකෙතව ඇඩුදුන්නා මේ දක්වා නිර්ධාරීන් විසින් කරලා තියෙන. දෂයන් අක්‍රමිතාවයන් පිළිබඳ හැබැයි මේමක අපට පිළිතුරක්ලැබිලනෑ අපි ශ්වාස කරන අයි සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇති කියලා ඒවගේම ඔබ දන්න ඇති මම දිගින්දිගටම කනජතෙල් පොදු සේවක සංගමේ සභාපතිදියට දීර් ගලගලයක් කලාා අපේ කනජතෙල් නීතිකවංස්ථාවේ සියල්ලු ගනු දෙනු පරිපාල මේ ගණදනු සියල්ල සිද්ධ කරන්නේ සැප් කියන පරිගණක පද්ධතියක් මඟින් මේ සැප් කියන පරිගානක පද්ධතිය නතික සස්තාවට ලබාගන තිෙන්නේ ඉදදිියාව හරහා ඇතු ඉන්දිියයා වරහහා මේ සැප්පනි කර පද්තිය ලබාගනිදී මේ මෞ් රට ජර්මණී ඩජිනල් සැප් එක ජර්මණී ජර්මියන් වර්ෂන් එක තමයි ඉන්දයා වරගන ඉදදියානු වර්ෂණ එකත් තමයි අපි පිලටරන් තියෙන්. ත එහෙම උහම මේ තියෙන ප්‍රහශ්‍යභාවය සම්බන්ධෝ කැටනලුවක් පෙන්න්නගෙන. මොකද අපේ රටේ තෙල් ස්ට ්‍රටලා තියන අනිත් සමාගම තමයි එ එෝ සමාගම ලංකා ඉන්දියානු ඔයිල් සමාගම අෝOC කියලා කියන්නේ ඉන්දියානු රජයේ තෙල් සස්ථාව න ඉන්දියාවත් මගින් මෙවැනි සැප්පරිකන පරිදිතියක් අපි ගත්තාහම ඒ හරහායි එකම සැප්ගන පදියක් විදියට අපේ බිස්නස් එකේ තියෙන සියලු තොරතුරු අපේ කැම්පිටිටව් සමාගමට බ්‍රාගන්න පුළුවන්කග ලැබෙන. අපේ අනතුරු හැඟෙව්වා. ඒකට දෙන ක්‍රමේදයක් පරිගණක චේත්‍රය තුළ. ඒ තමයි පරිගානක ෝඩිට පරිගානකල් විගෙනනය කරන්න ඕනේ. ඕනෑම පරිගානක පද්ධතියක් ලබා ගත්තර පස්සේ සාමාන්‍ය ප්‍රමිතිය තමයි මාස හයකට සරයක් ජාතින්්‍ර ප්‍රමිතියකට ලක් කළ යුතුයි කියලා. තුර මේක දෙදස් දොළ හැදිගන්නේ. අදවැෙකට අවුදු විසි හකරවදී ප්‍රමාණය කල්ගත්‍රේලා තියෙන. අද වෙනකම් මාස හයහයටනමයි අවුරුදු දහයකට සරයක් වත්. සැප් පරිගණක පද්ධතිය ඔඩිට් කරලනෑ විගණනය කරලනෑ. මේ විකරේ සාමාන ගණන් හිලවූරින් කරය කරනයක් නමේ තාක්ෂණක විිගරණය. මේ තාක්ෂණ ගෙවරණය කරන්න මේ පරිගාණක පද්ධතිය පාවිතා කරමින්. යම් රහස්සිය වැඩක් කාරි කරන්න පුළුවන්න්නම් යන් අකර්මාන්්‍යතාවයක් කරන්න පුළුවන්නම් ඇතුේ තොරතුර වෙලි ගන්න ලුවන්ම් ඒ පරිගණක පදධතියට එක දේවල් ඇතුළත් කරලා ඒ වලක්වන එක. පරිගණ පදධතියක සරූපේම තමයි. එහෙම කරන්න පුළුවන් තාක්ෂික යිඩ ඕනෑම පරිගාණක පද්ධතිය තිෙන්න්න පුළුවන්. ඒකනිසාපි දිගින්න්දිකට පෙන්ලදී ඇතිබුණා මේ පරිගාණක සැප් පරිගානක පද්ධතිය, ඔනිිට් කරන්න කියලා මාසාහයකට සරයක්ඒක කරලා නෑ. ඒ නිසා එක හිල් ගොඩා තියෙනවා. මේ හිල්ලා සෙන්න්ද රිංගනාා ඉන්නවා. ංගලයිවරලා ඔභාවිතා කරන තැන් තියෙනවා අපි අඳරකට තියවා ගං හතල තියෙනවා ඒෝ බාරදීලා තියෙන දාළ තැන්වලට නමුත් මේ වරකං ග්‍ර්‍යාත්මකීමක් නෑ ඔඩිට් කරලනෑ ඒක නිසා සැප්පරකර පන්තතිය ගලාගෙන යන්න පුළුවන් අපේ ක පිඩස්ලවන ඉන්දාවටත් ්චීනට. සමික පරපත අනතුර සංස්ථාව තියෙන මුල්ලේ මේ වසෙන් පරපතලනතුරක් රාශ්‍යභාවය සම්බද්ධෝ පරපත අනතුර මේ අනතුර තුළ තමයි අප සියලු කටතු කරන්නේ. ඒ ලිතව ය අන්නතුර නිසා සිදවෙලා තියන පාඩුව අපි ගණන් හදලා තියෙනවා දෙදස් විසි දෙකේ දෙසැම්බර් මාසි වෙනකොට දෙදාශවිස්තුනය මාර්තමාසි වෙනකොට කොතරම් ප්‍රමාණයක් දිවිගණනයවීම නිසා ඒ වගේම ඕඩ රිටන්වීම නිසා කොතර අලාබ්‍ය සන්තාවට සිද්ධ වෙලා තියනවා. ඒදක් ෝ ුත් ට පසේ ට මටිකලි ඒ පරිගන පදධතියෙන් තුන්ව ෝටර ගෙන මුල්ලේ තත්වය තව ගනිනමකින් බැර වෙනවාන එක සංස්ථාව ගිනු නම් ඒ සස්ථාව ගිනුවෙන් බරපතර පාඩුව සිද් වෙන. ඒ එක් ලෝඩ්ක හයිදා සයිස ලෝඩ්ඩේකට. ියල් හට හක්විතරේවා පරන්නලදිට රපෙල් හට ලක්ෂක්යෙනවා පරණ මලවිදියට මේ දහට ලක්ෂයේ පාඩුව. එක පැත්තගගේ නිෙක ලෝඩ්ඩයකින් පාඩුව දෙවැනි ලෝඩ්ඩකින් පාඩුව ලක්ෂ තිස්සයික පාඩුව තව සමාගට ලක්ෂ තිස්සයව දෙකක් ලාබ ලබන්න පුළුවන්කම තියනවා පරිගණ පද්ධතියතුින් රිංග ගහිලා ඒක නිසාම මේ එක දිගින් දිගටම පි කල තියෙනවා මේක . ඒ රහස් පොලි ප ාදී තියනවා මේ සබද්ධ පරිෂණ කරන්න කියලා මේක මහහා දැවන්ත මූලේ වංචාව බොට පත්වෙයි මේක පරිීෂ කරල ඇත තත්වේ ොයාගත්තු. ඒකන්ද අපේ ඇමතිවරට කියනවා මේ සැ්ගාන පරිගණන පද්ධතයත් එකක සල්ලන් කරන්න එපා මේක තියන රහස්්‍ය භාවය රකින්න ඕනේ ඒ සරහස්්‍ය භාව රැක සඳහ පරිගන ගන ක ජාත න්ත ගරනය කරන කඩයම්මින්න්නවා එක කඩයම් ගෙනල් ඒක තව ීරන වෙන්න කියලා පල්ලා සිනවා ඒ සබද් මේට පෙර දැනු ුන්න කිසිමදයක්. දෙනොට තිත්ම කෙලෑ. ඒවගේම සභාපතිවරයා මේ ළඟදී සංස්ථාවෙන් ඉල්ලා ස්වෙලා ගිය. ඒ යනකොට කොල්ොන්නනාව සංකීර්ණයට ඇවිදිල්ලා ඔහු අපූර කතාවක් කරනවා. ඒ කතාව තුළ ගැබ්බෙලා තියෙන කාරණ ඇතියෙනවා. ඔහු ගත්ත ක්‍රියාමාර්ග දෙකක් සම්බන්ධව ඊහල දේශපාල අධිකාරයයේ නොහොද නොකඩුව නිසා තමයි මට යන්න සිද්ධ වඋුණේ කිය. ඒක නිසාය මාත්‍යවරට කියවා තමාගේම සභාපතිවර්දි කරපු මේ ප්‍රකාශණය ලගු කරන්න එපා, අවතක්ෂවරු කරන්න එපා ඒක සම්බන්ධව කඩිනමි විගරණයක් කරන්න පරීෂ්ණයක් කරන්න ඒ පිළිමඳදව රහස් පොලිසියට දෙන්න. ඔහු කීවය මොකදද අවුරුදු විස්සක් පිතිපස්තට සොයා බැලුවා, බොරතෙල් සහ නිමිනිස්්පාදන ගෙනේම සම්බන්ධව. බොරොතෙල් ගෙනේ මධ්‍යනය කළ අනිත් නිමිනිස්්පාදන ගනේීම මධ්‍යනය කළ මේ අධ්‍යානය කරද්දි. ස්හක එමතන් ඕඩටරහකින් එම තන් ටෙන්ඩර්රහෙකින් ලබා දෙන්න බොරතෙල් ප්‍රමාණය ලබාදෙන්ම නිමි නිෂ්පාදන ප්‍රමාණය ලංකාවට නැවෙන්න ඇව හම මෙන්නට පස්සේ ඒ ප්‍රමාණයෙන් නෑ. මම අවුරදු ගණනාවක් එම මිනු කටතුකරල බාගන්න බොරතෙල් සම්බන්ධ තැන තමයි එම වැඩ කලේ වැකරදදි හමවෙලේම මේක පරස් පර රෝධිකම තියෙනවා. ඕටක බාරරගට ගෙනපපුනැවේ ඕඩෙකට සමාන ප්‍රමාණයක් නෙමෙයි ඒත්‍රඩා අඩුවෙන්තියෙන්නේ. තුළ පොඩි ආවරනයක් කදාගන්නවා සේයට දසම තුන ප්‍රමාණයක් කඩුනාට කමන් නෑ කියලා. එහෙමකමක් නැත්ත වෙන්න ඒ සම්බන්ධ හොල බලන්න ඕන.වාස් පිකරණය වෙලාද වෙනත් ඒේතුවන් නිසාද අඩුුණේ කියලා. සියයට තුනත් දෙෙයි. ඒටත් අඩා අඩුප්‍රමාය ඉර තොරක් වැඩි ප්‍රමාණයක් කඩු වෙලාතියෙනවා ඒ සෑම ලෝඩ්ඩයකම්. ැයිඒ ගනන්හදල ටැකිියක් ටැන්කන බොරතැල්ග හල පෙවට පස්සේ තැන්කේ මූලිකමි නුමගන්නවා අවසාහන ිම ගන්නවා දෙක අතර වෙනස අේ්කෙන් අඩුකරනවා අඩුකරලිවෙරලා ගනංහදාගතර පස්සේ. ඒ ඕඩ කරපු ප්‍රමාණයට වඩා බරපපත්තල අඩුවත්තියනවා. හැබැයි අපි මුදල්ගවල තියන්නේ අර ඕඩගරපු ප්‍රමාණයත. මම අහනවා. කොහේද තමන් ගත්ත පනුදලට වඩා තමන් ගත්ත බඩු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණකට මුදල්ග වන කණ්ඩයමක්කින්. නි ෙල් නනික ස්ථාව වැඩ කරලා තියෙනවා වසර විශසාාතිස්ස. මේක දැවන්ත මූල්ලේ කර දෙනුව. එතකොට නිකම්ම ඇව් සමාගමකට ඒමනැත්තන් ඒ තෙල් ආනානය කර සමාගමට දැවන්ත ලායයක් වෙනවා අපි ඩු දීරන බොරතෙල් දීරණෑ නිවිනිෂ් පාදර දීරණෑ ඒනිසා දැවන්ත පාඩුව සංස්ථාවඩලා තියනවා අපි සංස්ථාවේ මුදල් ගෙවල තියෙනවා. ඒකනිසා මේ සබද්ධ විර්ශණය කරන්න අපි දැනන්ද දෙනවා සාතිවර කට දැනන්දර තියෙනවා ප්‍රසිද්ධියකතා කරලා මම මේක නිවැරදි කලා. සභාපතිවරයා මේකයන් සභාපතිවරයා යන මොහොතය අවසාන කතාවෙ තියෙනවා මේක දැන් සංස්ථාව කරන්න බෑ ම නවත්තල තියෙනම එක ඒකට සා දැන් හරි විදිට ම ගරන් අල තමයි මිලගවන්න සිද්වලා යන්න කියලා ම වෙතේ තම රණ පැලි කරන්න. තැම් බොරතෙල්ලෝ නෙම නිෂ්පාදන හදිසි මිලදගේනීමෝට කැදවන්නේ නැත්තම් ටෙන්ඩ කරල මයි ගන්නවා. එතකොටට බඩුගේන ප්‍රමාණය අඩුවන්දීල ිලග නිිලදීගැනීම සිද්ධ කරනව නම් ඒ සමාගමකට නිකම්ම ටෙටර එකනවා. මොකද හේතුව ඔහුන්ට පුළුවන්කප තියෙනවා අනි තර්ගකාරී වෙළඳ පල තියන සමාගම්ම එකක් තරග කරන්න නැතුව ි ගන ගො රගරන්නනතුව ප්‍රමාණයදුු කල ෙල්සන්තාවන්න පුලුවන් නිසා. අඩු මිලට ලංසුතියන්. මෙන්න මේ විට අඩු මිලට ලංසු කියය තමයි මේ මගෝඩි වැඩේ ඒගේ මජර වැඩ කරලා තියන්නේ ඒකනි සාමාත්‍යවරගයක් පිල්ින මේ සම්බද්ධ පූර් පරික්ෂණය කරන්න. සබද මනිනම් ටතුකිරීමේ දම්ම නවට මිනුම් කටුතු කිරීම ඉදම්ම ඊට එයාහට ගහිල්ලා තෙල් ඇනුම් කිරීමේ ඉදම්ම තන්ඩර් කිරීමේ දම්ම සපූර් පර්ශෂනැක් කරලලා අෞරුදු විස්සක් හිති්‍යයාසිටක හිල්ලලා දැන් නිවැරදි කරලලා තියෙන වනම් නිවැරදි කරන්න පෙර සංස්ථාඩලා තියන ගණන ගණනය කරන්න. ඒ පාඩුව සිද්ධ වනේ කුමන නිල්ධාරයෙන් නිසාදම. බලපෑමක් නිසාද කිය සොයා බලලා අදාලා වගේ යුත්තට ගුද්දව නීතියනුහුල කටුතු කරන්න ගැතියෙනවා ොරතෙල් ගැනීමත් නිමිනිස්්පාද ගෙනීමත් මේ දෙකම සම්බන්ධව. ඒවගේම තව පැහැදික්‍රීමක් කරන්න ඕන විශේෂෙන්ම Cටල් ආතනය සම්බන්ධව ඔබ දන්නවා නිරතුරුවම බෞසර වර්ග විධාකාරය මිලදී ගැනම් සිද්ධ කරනවා. මේ මිලිදී ගැනින් කරපු අලුත් බවසර් අනි වාර්යෙන්ම ප්‍රක්ෂණය කරන්න ඕන. මත් එක්කින්නවා ඒ සක්ෂන් එක වැඩ කරන. ඒ පත් හෝතරය ඇතර මේ මිලදී ගැනීමම් කරලා ගෙන්න්න පපුවාහන රක්ෂණය කරන්න ඕන. රක්ෂණ කරන්න ප්‍රධාන හේතු තමයි පූර්ණ රක්ෂණයකින් අනතුරා සිද්දනාට පස අපිට ඒ හනිපූර්ණය කරගන්න පුළුවන්කම තියනවා. ඕනම කැෙනෙක් තමන්ගේෙවාහනේ අනතුරට ලක්කු හම අනතුර ලක් වුණ විගසම මතක් වෙන්නේ මගේ ඉංස්වන්සක මොක්ද ඉස්ුවරන්ේ කෝල් කරලයි රලා තමන්ගේ අනතුර හානිපූර්ණය කරගන්න දාලාල පූර්ුව කට තුරිි කරන. වානය හදල යවරුණනාට පස්සේ හානිපූර්ණය සම්පූර්ධ කරගන්න. හැබැයි කනජිතල් නනිතික සස්ථාව. මෙන්න මේ වාහනගෙන් අලුත්වාහන මේවා S ඇක් යේ ඇලඉක් බිඳුවයි අතර ඇක් පහලව බින්දුවයි පහ ලිපිගනු අන්කේ. මේකෙ වාහනේ ලියාපංචාන්කය LF හතලි සටයි අනුව දෙක. අනතුර සිදුව දිනය දෙදස් පහළවේ පලවෙනි මාසසි තිස්වනිදා. අවසන් බිල්පතර අනුව ලැබීතු මුදල. මේකට බිල්පත් හදල ගණනය කරලා ඒ බිල්පත අනුව තිස්සාට ලක්ෂ අසූද දෙදස් දෙසිේ අනුව හතරක් කයිකරගන්න ඕනෑ ඉන්ස්වුවරන්සකි. මේක කලේම් කරන්නවත් නෑ අයිකරගට කටයතු කරන්න එත්නෑ. ඊළඟ වාහනය S ඇ රක්ෂීයේ බිින්දවා අතර පහලව පනස් දෙක Gී හතලස් පහ හැත් ඇතුුණ. අනතුර සිතුරු දිනය පහලවයි හයයි දාසය. අව සම් බිල්පතර අනුව ගන්නර ගණයල යුතු දිනෑ. විසි හය ලක්ෂ ස් දෙදාහස්සියය ඇැත්ත දෙකක් නෑ ලේම් කරන්න නෑ. සුද්ද වගේ තමයි. දැන් සේවකීන්ට කියනවා සේවකන්ට කියන ඔබල තමයි මේ ඕටයි මරගැ සුබ සත් ඒබීල මේවැන් තමයි සස්ථාව පාඩුනය කියලා මෙට පාඩුවෙන ක්‍රම. මේව පිතු දැනුන්දල තියෙනවා මේ සභපතිවරට දැනන්දී යෙනන මේ වෙන ගංක්‍රියාත්ම කන නිි පරිෂ්ණ කරලන ඊළඟට ඊලඟ වාහනය සිය ඇලෙඉරක් හතර පහලව ඇලයිරක් එක සය හය. නබේ දෙසිය විසියයි හතලි සයිය ඇසුට අනතුරුසිදූ දින දෙද අස් පහලේ දොල සිරි වාස දොලා අනතුරුත්තුනක් එක අවුරුද්දෙදී ලක්ෂ තිසටයි විසියයි විසිතුනයි අය කරගන නෑ නවත් නොවන්. ඊලකර තියෙනවාඇයිරක්යේ ඇයිරක් බිඳුව තර දහට ඇත්ත හය වාහනේ න්කේ අයි දුුවයි රයි තිර අනතුර සිදූ දින අලුත්्यකක් विදස් දහටේ හත්වනි මා से විසි අත අවසන් විිල්පතර අනුව ලැබ යුතු මුදල හැත හය ලක්ෂ අනුව ද අය තිටයි ස හත්ත है. ඊ ලක දෙව ලක වහනේ जीීसी හැටනමය විසිතුන දෙද දහටේ එකොලෂ නිමාස හය වෙනිදා දහතුන් ලක්क्षෂ තුන්ද තුන් सेය තිස්ස है ලක වාහනේ ද දහනමේ හතරවනිමා से දහතුන් වෙද අනතුර වවාහන යන්ක අති සයයි අසු අට ඒ මුදල හැටයි ලක්ෂ පහලොස් දස් පන්සිය පනස් දෙකයි. ඒ ඟවාහනේ වpGF හැත නමයයි ැට අනතුර සිද දිනය අදස් දා නමය හතර වනිවාසේ දා හතර මුදල තුන්කෝටි අසු අට ලක්ෂ එදදස් දෙසිය පනස් නමය. විශාල මුදල. මේ එකක්වත් අයකරගෙනනෑ. ඒමන අපි දන් සැකැක්න සැකැක්න පි කියනවා. මේ නිධාරීන් සහ ඒ නදාල දේශපාලන අධිකාරයන් එකට එකතු වෙලා සක්ෂණ සමාගම්මටැකතුවෙලා ඔවුගේ පගාවර්ගෙන මේවා කලේම් කරන්න නැද්ද කියලා. මේවා කලේම් නොකර ඒවා සංස්ථාව ගරාජ්‍යකෙන් හද ඉවර වෙලා ඒ මුදල් පොතිපූර්ණය සංස්ථාව බජට්ටකෙන් එමනත් මහා ාඩාරය ජට්ටකෙන් තමයි වන්න සිද්දව. තු මේ නිධාරීන් සබදධ අපි එිරලා තියෙන. විතරක් මේ ඒ සබන්ධව පරිීෂණ පවත්තල තියෙනවා. ඒ පරිෂණ දිගටම යනෑ. ඒකට සෑ අපි කියන්නේ. මේවා පිටිපස්ස සස්ථාවේ පරිපාලනය වගේම දේශපාල අධිකාරයත් මේ වාස ඉන්නවද. ඔහු එවැනි දෂිතන නිධරී ඔහු රක්ෂා කරනවද. මොක ිච්චර මේ අමාත්‍යන්ස ේකප ලටත් ගිල්ලා වුත් දැු දිල තියනවා මේ කඩිමන්න විනිය පරිශෂණයකින් මකට දඩුවන් දෙන්න කිය නමුත් ඒකක් සිදධ වෙලා නෑ ඒ පරිශෂන ඇ හල තිය.